Api iyan may pere na sensurada supurdo paridi ape samanya pantiya pavattuwa ada me pantiya pavattanne kalin satiye poyeta gathipu niwaduwa cover karanna ona nisa mokada mama oyalage aadaraniya demapiyonta bendila inno e wagakima ishta kara hari එනම් පුතේ ඊයේ නෙමෙයි පෙරේදා උගන්නපු ටික හොඳට මතක ඇති මම උදේ 7:30 සිට 8 දක්වා කරන්නේ 8 වසරේ ඉතුරුණු පාඩම් දෙකක් විතර තියෙනවා අන්න ඒ ටික ඉවර කරලා දෙනවා හරි ගන්න පුතේ 8 වසරේ පරිමාණ රූප පාඩම පරිමාණ රූප පාඩම සෙනසුරාද මං ඉන්නවා කොහොමද පරිමාණ රූපයක් අඳින්නේ කවුරු හරි දරුවෙක් අද අලුතින් එකතු වෙලා ඉන්නවනම් එයා සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම එයා මගේ රෙකෝඩින් ක්ලාස් එක බලන්න ඕන පුතාලට පුළුවන් www.pragatifoundation.com.lk කමන මොකක් හරි නැත්තම් sibdahara.com නැත්තම් .lk try කරලා බලන්න ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇතුළට හරියට ලියාපදිංචි වුණාට පස්සේ මාස 3ක රෙකෝඩින් නොමිලේ බලන්න පුළුවන් හරි වැදගත් පුතේ හරිනේ හරි ඒ නිසා අලුතෙන් ආපු කෙනෙක්ට ඒ විස්තරය දුන්නේ හරි ගිය සතියේ කියලා දුන්නා පරිමාණ රූපයක් අඳින්නේ කොහොමද කියලා නේ පුතේ නිකමට මතක් වෙන්නත් එක්ක පරිමාණ රූපයක් අපි ඇඳලා බලමු හරි මෙන්න රූපේ ඉක්මන් කරන්න ලේස් එකක් දෙනවා ඍජු කෝණාශ්‍රයක් මෙයාගේ දිග 28 සෙන්ටිමීටර් පළල 14 සෙන්ටිමීටර් හරි පුතේ මට් සෝරි मीटर दामु समावेन ना सेंटीमीटर दे मत थादा ना बोलूँगा मीटर दाम मरे ठग गाला परिमाण रुपया केंद्र दे पाट्टा ले ऐसी विनाडी भाग क्या नहीं ने मगे पांती आप दारु एक टे परिमाण रुपया का नहीं ने विनाडी भाग क्या नहीं හරි. ඩග්ගාල පරිමාණ රූපයක් අඳින්න. සෙනසුරාදා මගේ පන්තියට හරියට සම්බන්ධ වුණා නම් එයාට මේක සුපිරියටම පුළුවන්. සෙනසුරාදා මං ඉගැන්නුවා පරිමාණ රූපයක් නිවැරදිව අඳින්නේ කොහොමද? හරි ඉක්මන් කරන්න සෙනසුරාදා තිබුණ පන්තිය රෙකෝඩින් එක වෙබ්සයිට් එකට දාලා තියෙනවා ඊයෙම දැම්මා ඒ කියන්නේ සෙනසුරාදා මොස්සර් දානවා හරි මං කල්පනා කරනවා මේකට සුදුසු පරිමාණයක් කල්පනා කරනවා එතකොට මම අහනෝ මේ දෙන්නකින් ගිහිල්ලා මචං බොලා දෙන්නටම ගැළපෙන එක මොකද්ද ඒ කියන්නේ ඔයාලා දෙන්නම බෙදෙන එකක් දෙක ගන්න පුළුවන් ඊට වැඩිය හොඳයි 7 7
දෙන්නම හතෙන් බෙදෙනවනේ. උදයන්ග සර් ගන්නවා, පුතාලට කැමති එකක් පුතාල ගන්න හොඳි. දැන් චූටියට පරිමාණ රූපේ මහා ලොකු වෙන්න ඕනේ. එක සෙන්ටිමීටරයකින් මීටර් හතක් දැක් වෙනවා. එක සෙන්ටිමීටරයකින් මීටර් හතක්. හරි. එක සෙන්ටිමීටරයකින් මීටර් හතක්. එතකොට පරිමාණ දිග ගන්න පුළුවන් චූටි පුතේ. බලන්න උද්‍යංගසගේ තර්කය හොඳට බලාගෙන ඉන්න මැනික. එක සෙන්ටිමීටරයකින් මීටර් හතක් නම්, එක සෙන්ටිමීටරයකින් මීටර් හතක් නම් මීටර් 28ක් පෙන්නන්න. 28 බෙදෙනවා හතෙන්. 28 හතෙන් බෙදුවම 4 සෙන්ටිමීටර්. එහෙනම් පුතේ පරිමාණ දිග 4 සෙන්ටිමීටර්. එතකොට සර් හැමතිස්සෙම බෙදන්නද තියෙන්නේ? ඔව් ඔව් ඔව්. හැමතිස්සෙම ඔව් 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 ඔව්. ඉතින් සර් පට ලීසිනේ. ඒක තමයි මිනිහෝ මම කියන්නේ. ගණිතය පට ලීසි. ආපෝ විලිලෙජ්ජ. අනේ සර් මේ බෙදීම ඉතින් සර් මොන්ටිසෝරි පොඩි එකට පුළුවන්. ඒක තමයි කියන්නේ. පරිමාණ පළල 14 බෙදෙනවා 7. 2 සෙන්ටිමීටර්. 2 සෙන්ටිමීටර්. හරි. දැන් පුතේ කරන්න තියෙන්නේ විහිද චතුරස්‍ර අරගෙන ලස්සනට ලම්බ කර එක ගහලා ලස්සනට ඕක අඳින්න තියෙන්නේ. මොකද්ද? දිග 4 සෙන්ටිමීටර් වෙච්ච පළල 2 සෙන්ටිමීටර් උන ඍජුකෝණාශ්‍රය. ඕකට තමයි කියන්නේ පරිමාණ රූපය. මේකට කියන්නේ දල සටහන. දල සටහන. මේකට කියන්නේ පරිමාණ රූපය. මේක දල සටහන. හරි. ඕක තමයි චරිසුරාද කියලා දුන්නේ. අද ලියන්න මාතෘකාව. අද ලියන්න මාතෘකාව. මාතෘකාව ලියන්න. පරිමාණ රූපයක් භාවිතයෙන් පරිමාණ රූපයක් භාවිතයෙන් සත්‍ය මිනුම් ලබා ගැනීම. පරිමාණ රූපයක් භාවිතයෙන් සත්‍ය මිනුම් ලබා ගැනීම. පරිමාණ රූපයක් භාවිතයෙන් සත්‍ය මිනුම් ලබා ගැනීම. සත්‍ය මිනුම් ලබා ගැනීම. සත්‍ය මිනුම් ලබා ගැනීම. හරි පුතේ. පරිමාණ රූපයක් භාවිතයෙන් සත්‍ය මිනුම් ලබා ගැනීම. පෑන පැත්තකින් තියන්න. උදයන්ග සර් සුපිරියට කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. හරි. අංක 1. 1 90 5000. ඔන්න. විභාගෙට දෙන්නේ ඔහොමයි. මේ අපි ගොනාට අඳලා තියෙන්නේ. 1 90 5000 පරිමාණයට පහත රූපය ඇඳ ඇත. ඔන්නෝමයි විභාගෙට දෙන්නේ. 1 90 5000 පෑන පැත්තකින් තියන්න චන්දලතා එකපාරයි කියලා දෙන්නේ.
එක අණු 5000 පරිමාණයට පහත රූපය ඇඳ ඇත. ඔන්න රූපය. සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 4යි. හරි. මේක පරිමාණ රූපයක්. එතකොට විභාගයට දෙන්නේ පරිමාණ රූපයක්. හරි. දිරදී. අපිට කියනවා මෙයාගේ සත්‍ය දිග සහ පළල සොයන්න. පෑන පැත්තකින් තියන්න එකපාරයි කියලා දෙන්නේ. මේ ගාන විතරයි හදන්න වෙන්නේ. අටට අපි පටන් ගන්න ඕන. නවයේ වසරේ ද්විමේය සංඛ්‍යා. හරි. 195000 පරිමාණයට පහත රූපය ඇඳ ඇත. සත්‍ය දිග සහ සත්‍ය පළල සොයන්න. හරිනේ. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. පට්ට ලේසි. මාරම ලේසි. ඒ කොහොමද සර්? පොඩක් ඉන්නකෝ. පට්ට ලේසි. හරි. දැන් පුතාලට මතකද? හරි. මෙහෙම තියාගෙන කවදාවත් ඔය පරිමාණයෙන් වැඩක් ගන්න බෑ. ඇත්තද සර්? ඔව් ඔව්. ඔය අපි ගොනාට අඳලා තියෙන්නේ. මතක තියාගන්න මහත්තයෝ අනුපාතයක් ලෙස පරිමාණය දුන්නට පස්සේ වැඩක් කරගන්න බෑ. එහෙනම් මොලේ තියෙන එකෙක් ඔය අනුපාතයට දීපු එක සාමාන්‍යාකාරයට පත් කරන්න ඕන. මොකද කරන්න ඕන? අනුපාතකින් දීපු එක සාමාන්‍යාකාරයට පත් කරන්න. එහෙනම් කරන ඕන බලන්න. 195000 කියන එක ඔන්න බලන්න සාමාන්‍යාකාරයට පත් කරන්න හදන්න. හරි. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 5000. ඒකනේ ඔකේ තේරුම. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 5000. එතකොට පුතේ සෙන්ටිමීටර් මීටර් කරන්න 100 බෙදෙනවනේ. එතකොට අග බිංදු දෙක කැපෙනවා. අග බිංදු දෙක කැපුණම 50යි. මීටර් 50යි. අන්න පුතේ තේරුම. තේරුණාද? 1 සෙන්ටිමීටරයකින් 1 සෙන්ටිමීටරයකින් මීටර් 50ක් පෙන්වනවා. 1 සෙන්ටිමීටරයකින් මීටර් 50ක් පෙන්වනවා. 50ක් පෙන්වනවා. පැහැදිලිද? අන්න ඒක ඉස්සෙල්ලම හොයා ගන්න ඕන. හරි? ඊට පස්සේ පට්ට නෝන්ඩි නෝන්ඩිම වැඩක් වෙන්නේ. ඔන්න බලන්න. සත්‍ය දිග පැටියෝ සත්‍ය දිග සත්‍ය දිග ඔන්න බලන්න තර්කේ. බලන්න තර්කේ. 1 සෙන්ටිමීටරයකින් මීටර් 50ක් නම් සෙන්ටිමීටර් 5කින් හොයන්න. ඔව් පුතේ. කලින් බෙදුවනේ. දැන් මොකද කරන්නේ? විලි ලැජ්ජයි ගුණ කරනවා. 5 වැඩි කරනවා 50. ජකෝ මාර්ලේසිනේ. ඒක තමයි කියන්නේ මිනිහෝ. 250යි. මීටර් 250. එහෙනම් පුතේ සත්‍ය දිග මීටර් 250යි. ඉතින් සර් ඔක මාර්ලේසිනේ. ඉතින් ඒක තමයි කියන්නේ. මොන්ටිසෝරි පොඩි එකකට දුන්නත් ඕක හදන. ඇයි ගුණ කරන්න ඕනම එකට පුළුවන්. අත උසන්නේක තේරුණු කට්ටිය. හා දැන් එහෙනම් මට කියහම් බලන්න පුතේ. සත්‍ය පළල සත්‍ය පළල සත්‍ය පළල ගන්න පුළුවන්. 4 වැඩි කිරීම 50. 4 වැඩි කිරීම 50. කීයද? ඔව් මීටර් 200යි. මීටර් 200යි. පට්ට නෝන්ඩි. මාර ලේසිනේ සර්. ඇඳ ගන්න ඉක්මන් කරන්න. බෝඩ් එක නොබල හදා. බෝඩ් එක නොබල හද ඉක්මන් කර.
හරි. පට්ට ලේසි සර්. ඇත්තටම සර් විභාගෙට අහන්නේ කොහමද? ඔව් ඔව් ඔව්. මෙන්න මෙතන පොඩ්ඩක් රතු පෑනින් ලියාගන්න. රතු පෑනින් ලියාගන්න වැදගත් කාරණයක්. ආ පුතාලා ලියලා ඉවර නැද්ද තාම? ආ ලියන්න පුතේ ලියා. ලියා. හරි හරි පුතේ අයිමක් කියලා දෙන්න පළමුවෙම මතක තියාගන්න පුතේ පළමුවෙම මතක තියාගන්න අනුපාතයක් ලෙස පරිමාණය දුන්නොත් එය සාමාන්‍ය ආකාරයට පත් කර ගත යුතුමයි නැත්තම් කරන්න බෑ ලියාගන්න රතු පැණි ලියාගන්න විභාගයට බොහෝ විට පරිමාණය ලබා දෙන්නේ අනුපාත ආකාරයෙනි විභාගයට බොහෝ විට අනුපාත පරිමාණය ලබා දෙන්නේ විභාගයට බොහෝ විට පරිමාණය ලබා දෙන්නේ අනුපාතේනි 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 अनुपातेन अर्धपुते विभागेट बहुविट अपहाट लबा देने अपहाट लबा देने परिमाने अनुपातेन අප අනිවාර්යයෙන්ම එය සාමාන්‍ය ආකාරයට පත් කර ගත යුතුය අප අනිවාර්යයෙන්ම අප අනිවාර්යයෙන්ම එය සාමාන්‍ය ආකාරයට පත් කර ගත යුතුය අත්කර ගත යුතුය අත්කර ගත යුතුය හරිනේ පුතේ මතක තියාගන්න සුදුනෝනා සෑම විටම දෙන්නේ අනුපාතේ ඒක අපි පත් කරගන්න අපි දැනගන්න ඕන හරිනේ හරි ගානක් දෙන්න වෙලාව තියෙනවා ඉක්මන් කරන්න ගානක් දෙන්න තනියෙන් හදන්න හරි මේ විදියට තමයි පුතේ අනිවාර්යෙන් ප්‍රශ්නේ තියාගන්න එක අනු නමදාහ එක අනු නමදාහ පරිමාණයට අඳින ලද රූප සටහනක් පහත දැක්වේ. ඍජුකෝණාංශ බොහෝ විට ඔයාලට තියෙන ඍජුකෝණාංශ පරිමාණයට පහත රූපය ඇඳ ඇත
සත්‍ය දිග සහ සත්‍ය පල්ල සොයන්න ඉක්මන් කරන්න. සත්‍ය දිග සහ සත්‍ය පල්ල සොයන්න. හරි. ඉක්මන් කරන්න. හරි දැන් බලමු පළමුවෙම පුතේ මේ අනුපාතයක් ලෙස දී ඇති පරිමාණය අපි සාමාන්‍ය ආකාරයට පත් කරන්න ඕන 199000 මේක ලියන්න පුළුවන් 1 සෙන්ටිමීටරයකින් 9000යි සෙන්ටිමීටර ඒ කියන්නේ පුතේ एक सेंटीमीटर एक ही मेक सी एम बेदुआ म मीटर रे ना अन्न इतनी क्या ने पुते एक सेंटीमीटर एक ही मीटर अनु है अनु है हर दे ये तो कर पुते सात्य दीगा का अन्न पुलवा हाथ वैडी करनो अनु है ऐ ඇයි ඒක ඔබට තේරෙන්න ඕන ඇයි 1 සෙන්ටිමීටරයකින් මීටර 90ක් නะ සෙන්ටිමීටර 7කින් 90න් වැඩි කරන්න ඕන හා සත්‍ය පළල ගන්න පුළුවන් පහ වැඩි කිරීම 90 अभ्यास करना
විසියටයි එක අභ්‍යාස තුන්වෙනි ගාන හදන්න කියලා. සියල්ලම ලබන සතියේ අමාරු ප්‍රශ්න, ඔයාලා යොමු කරන අමාරු ප්‍රශ්න සියල්ලම හදනවා. ඊට කලින් මගේ පුතාලා සියලුම අභ්‍යාස ටික ඉවර කළා. අමාරු ප්‍රශ්න ටික හොයාගන්න. අමාරු ප්‍රශ්න ටික හොයාගන්න. හරි. හරි. දැන් ඔය පොත වහලා ගන්න 9 වසරේ අලුත් පොත. හරි. 9 වසරේ අලුත් පොත ගන්න. 9 වසරේ අලුත් පොත ගන්න. හරි. 9 වසරේ අලුත් පොත ගන්න. හරි. एक अभी कथा कर कर हिटिए द्विमेय संख्या द्विमेय संख्या वा बिहिवे ने को हमद द्विमेय संख्या वक स्थानीय आगे इलंगड़ द्विमेय संख्या वक को हमद गणकरामो का इधरी पात कराने गणकरामो किंग को हमद द्विमेय संख्या वक थोड़ा करने एसियल ये साथी क्या नगाता ये साथी क्या ने मैं सेनसुरादी क्या नगाता සෙනසුරාදා ආපනති එකෙක් ඉන්නවනම් ආයිමක් කියන්නේ නැවත කියන්නේ නැහැ අනිවාර්යෙන්ම ඔබ රෙකෝඩින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කොහොමද සර් වෙන්නේ අපේ වෙබ්සයිට් එක ඔයාලගේ ගෲප් හරහා දැනුවත් කරලා තියෙනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න කොහොමද වෙන්නේ මුදල් ගෙවපු රිසිට් පත අප්ලෝඩ් කරන්න අප්ලෝඩ් කරන්න හරි හරි ඒකත් හරි ඊළඟට ආයතනය විසින් දැනුවත් කිරීමක් කරා ජනවාරි මාසයේ සිට සියලුම සිසුන් වෙබ්සයිට් එක හරහා පමණක් ඇතුළට ගන්නා ලෙස ඉල්ලීමක් කරා මොකද සමහර ළමයි ඔක්කොම නෙවෙයි සමහර ළමයි අයිතු ලෙස අපි දීපු නිදහස ප්‍රයෝජනෙට ගන්නා නිසා ඉතින් අර වෙලා තියෙන්නේ අහිංසක පැටියෙක්ටත් ගන්න තියෙන chance එක නැති වෙනවා ඒ නිසා वेबसाइट देखी तीन प्रश्न टीक ओक्को निराकरण कर हरि एक हरि एना लिया बुते अभी गे सती कथा मे सिरसुराद कथा करे द्विमे संख्या वोहमद गणक रामुक दाक्वाणी हरि लियान मातृका मातृका लियान दहाएपादी संख्या व दहाएपादी संख्या व देखे पादे संख्या व बवट पद की रीमा दहाए पादे संख्या व देखे पादे संख्या व बवट पद की रीमा देखे पादे संख्या व बवट पद की रीमा दहाए पादे संख्या व देखे पादे संख्या व बट पत की पट्टले देखे पादे संख्या व बट पत की शील दिनाम पैन पैतिया दहाई पादे संख्या व देखे पादे संख्या व कलन हद पट्ट नोंडी पट्टले सुधु पुताल देखा तीन दाने भाषा पारिवर्तक्यो देखा तीन भाषा पारिवर्तक्यो एक मम पीटराटक ग्योत मट पुलवांग भाषा पारिवर्तक मिल दी गई चीन भाषा व मट बेरीना याकराने मम कीयन सिंहल वचन चीन वल्ट हरवल कीयन भाषा पारिवर्तक भाषा पारिवर्तने अन्नी वगे पुते දැන් පුතාල ඉගෙන ගන්න යන්නේ 10 පාදී සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන සංඛ්‍යා. අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන සංඛ්‍යා වලට තමයි කියන්නේ 10 පාදී සංඛ්‍යා. මේ 10 පාදී සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්නේ කියලා දෙන්න හදා. පෑන පැත්තකින් තියන්න. එකපාරයි කියලා දෙන්නේ පට්ටම ලැජ්ජයි
ඒ තරම් නෝන්ඩි ඒ තරම් ලේසි පට්ටම ලේසි පෑන පැත්තකින් තියන්න හරි මට ඕන පුතේ 20 පුතාල දන්නෝ ඕනම සංඛ්‍යාවක් යට පාදය තියෙනවා ඕනම සංඛ්‍යාවක් යට පාදය තියෙනවා හැබැයි මේ 10 පාදෙට විතරක් අවස්ථාව දීලා තියෙනවා ලියන්න ඕනේ නැහැ මතක තියාගන්න ඒක මං සෙනසුරාදී ගන්නවා 10 පාදය හැමතිස්සෙම ලියන්න ඕනේ නැහැ ඇයි සර් ඒ මොකෝස දැන් කඩේට ගිහිල්ලා මුදලාලිට කියනවා මුදලාලි සීනි ග්‍රෑම් 250යි 10 පාදෙට දාන බලන්න ඈ මොකද්ද මොකද්ද මහත්තයෝ මහත්තයෝ පිස්සු වැටලා 10 පාදයක් අන්න අපි එදිනදා ජීවිතේ භාවිතා කරන පුතේ හැම ඉලක්කමකටම 10 පාදේ දාන්න ගියොත් අවුල් පුතේ ජීවිතේ අවුල් වෙනවා දැන් මං පුතාලගේ වයස අහනවා වයස අහනවා එතකොට කියනවා අවුරුදු 13යි 10 පාදේට නෙදකින් අන්නේ හින්ද පුතේ මතක තියාගන්න ඒක ප්‍රායෝගික නැහැ ප්‍රායෝගික නැහැ ඒ නිසා හැමතිස්සෙම 10 පාදේ ලියන්න ඕනේ නැහැ තේරුණාද හරි දැන් අපි බලමු මේ 20 කොහොමද දෙකේ පාදයට හරවන්නේ කියලා දෙකේ පාදයට හරවන්න දෙක කියන පාදයට හරවන්න පට්ට ලේසි පෑන පැත්තකින් තියන්න අන්න බලන්න 20 පැත්තකට ගෙනියනවා 20 පැත්තකට ගෙනහිල්ලා 20ෙන් අහනවා උඹ ඇතුලේ ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් ඉන්නවද 20ෙන් මොකක්ද අහන්නේ ඔයාලත් පුරුදු වෙන්න 20 good morning තුටි පැටියෝ පුරුළු පැටියෝ ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් තියෙනවද 20 කියනෝ මගේ ගාව තියෙනෝ දෙකේව හරියටම 10ක් කීයක්වත් ඉතුරුද ඉතුරුද කීයක් හරි ඉතුරුද නෑ 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 එහෙනම් ඉතිරි අනිවාර්යෙන් ඊතලයක් දාලා ලියන්න ඕන ඉතිරිය බිඳුව හරියටම තියෙනවා ඒ කියන්නේ 20ක් තියෙන තැනින් දෙකේ ගොඩවල් 10ක් ගත්තම දෙකේව 10ක් ගත්තම එකක්වත් ඉතුරු වෙන්නේ නෑ දැන් පුතාල නිකමට හිතන්න සියම් බලායට 20ක් තියෙනවා සියම් බලායට 20ක් 20 දෙකේ ගොඩවල් 10කට බෙදෙනවා එතකොට එක ඇටයක්වත් ඉතුරුද නෑ හැමතිස්සෙම මතක තියාගන්න පුෂ්පතිලක මෙතන අනිවාර්යෙන් ඉතිරිය ලියන්න ඕන තේරුණාද තේරුණාද පුතේ ඔව් ඊළඟට මම දැන් අහනවා හලෝ 10 good morning duty patio ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් තියෙනවද ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් තියෙනවද මගේ ගාව තියෙන්නේ හරියටම 5යි දෙකේව 5යි ඉතිරි ඉතිරි නෑ බා පිස්සුද ඉතුරු වෙන්නේ බිඳුවයි බිඳුවයි සර් නියමයි මරුවටම තේරුණා සුපිරි හරි ඊළඟ එක ඊළඟ එක ආයිම පහෙන් අහන්න පහ ඔයා ගාව දෙකේ ගොඩවල් කීයක් තියෙනවද ඔන්න පහට මල පනිනවා ඇයි මොකට දහන්නේ නෑ අනේ මං නිකන් ඇහුවේ ගහන්න එපා පහ ඇතුලේ දෙකේව කීයද කීයද දෙකයි හැබැයි පුතේ එකක් ඉතුරුයි ඒ මොකෝස ඇයි පහ ඔත්තේනේ ඔත්තේ ඔත්තේ නම් අනිවාර්යෙන් එකක් ඉතුරු වෙන්න ඕන නිකමට හිතන්න දැන් සියම් බලායට පහක් තියෙනවා දෙකේ ගොඩවල් දෙකක් ගැහුවම ඉතුරු එකයි එකක් ඉතුරු වෙනවා හරි ඊළඟට අහනවා දෙක දෙක ඇතුලේ දෙකේව කීයද
දෙක ඇතුලේ දෙකේවා එකයි. කීයක්වත් ඉතුරු නැහැ. යකෝ මරුනේ. මරුනේ. හරි. ඔන්න ඊළඟ එක තමයි ටොප් බක්. ඊළඟ එක තමයි පට්ට වලියක් තියෙන්නේ. මෙන්න මෙතන තමයි ගොඩක් ළමයට තේරෙන්නේ නැත්තේ. බලන් ඉන්න. මර වලියක් යනවා. මම ඒක නිල් පෑනින් කරන්න. මර වලියක් යනවා. එක එක ඇතුලේ දෙකේව කීයද? ඔන්න දැන් එකට මල පනිනු. එකට මල පනිනු. එක ඇතුලේ එකෙන් ගිහිල්ලා අහන එක ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් ඉන්නවද? පිස්සුදෝයි තමසෙට. එක ඇතුලේ දෙකේව නැහෙනි. ආ සමාවෙන්න. සමාවෙන්න මං නිකන් ඇහුවේ. ආ එක ඇතුලේ දෙකේව නැහෙනිව. එහෙනම් උත්තරී බිඳුවා. උත්තරී බිඳුව. එතකොට එකක් කොහොමත් ඉතුරුයි. එක ඇටයක් තිබුණනේ. ආ ඒක ගැන වැඩි හිතන්න එපා. ඒක අනිවාර්යෙන් සර් කරන්න ඕනද? කරන්න ඕන. සමහර ගුරුවරු කපටි කමට මෙතනින් නවත්තන්න කියලා කියනවා. මෙතනින් නවත්තලා එක බිඳුව ඔහම ගන්න කියනවා. ඒකත් හරි. හැබැයි නමුත් මම පරිගණක විද්‍යාව උපාධිය වශයෙන් හදාරපු නිසා ගණිතය භෞතික විද්‍යාව පරිගණක විද්‍යාව මම උපාධියට හදාරපු නිසා මම කියන්නේ අනිවාර්යෙන් මේකත් පුරුදු වෙන්න. ඒ මොකද හේතුවක් තියෙනවා. පස්සේ කියන්න. ආයිමත් කියනවා එක ඇතුලේ දෙකේව නැහෙනි බිඳුව දාන්න. අනිවාර්යෙන් අවසානෙට බිඳුව එන්න ඕන. අනිවාර්යෙන් අවසානෙට බිඳුව එන්න ඕන. එක ඇතුලේ දෙකේව බිඳුවයි මේක මෙතෙන්ට ඉතුරුයි. පැහැදිලිද? තේරුණු කට්ටියත් උස්සා. හරි. හරි සර්. දැන් සර් කොහොමද උත්තරේ ගන්නෙ? යකෝ විලි ලැජ්ජයි. උත්තරේ හැමතිස්සෙම ගන්නෙ යට ඉඳන් උඩට. අනේ අම්මී ඇඟ හිරිවැටෙනෝ සර්. සර් උඩ ඉඳන් ගත්තොත් වැරදිද? වැරදි. සහ මුලින්ම වැරදි. එහෙනම් එහෙනම් සර් ගන්න ඕන කොහොමද? යට සිට උඩට. ආ ජීවිතේ පළවෙනි වතාවට සර් යට සිට උඩට බලන්න. හා බලමු. එහෙනම් යට ඉන්නේ කවුද කියන්න. එක ඊළඟට බිඳුව ඊළඟට එක ඊළඟට බිඳු දෙක. ඔන්න පුතේ උත්තරේ. එහෙනම් උත්තරේ 20 කියන්නේ එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුව දෙකේ පාදේ. අත උස්සන්න තේරුණු කට්ටි. සර් තේරුණා එකනම් සුපිරියටම නියමයි. ගණන් දෙක තුනක් හදනකොට ඕක බොක්කටම වදිනවා. හා ඉක්මන් කරා. තනියෙන් බෝඩ් එක නොබලා මෙන්න මේ ඊතලේ ගහලා යට ඉඳන් උඩට ගහලා හා ලස්සනට ලස්සනට වැඩේ කරනවා. ඉක්මන් කරා. ප්‍රගීත් ඉක්මන් කරා. ගියාන් ලියන්න.
හරි පුතේ මෙතන ලියන්න ඊතලේ ගාවේ පිළිතුර ලබාගත යුත්තේ යට සිට උඩට වේ පිළිතුර ලබාගත යුත්තේ යට සිට උඩට වේ යට සිට උඩට වේ පිළිතුර ලබාගත යුත්තේ යට සිට උඩට මේ ඊතලයේ පැත්තට සමහරු වරද්දලා ඔක්කොම හදලා උඩ ඉඳන් යටට බලන ඉවරයි යට සිට උඩට වේ හරි යට සිට උඩට වේ හරි දැන් ගානක් හදමු මාත් එක්ක සර් එක්ක හරි මේක මකන්නද පුතේ මකන්න සර් එක ගානක් හදමු හරි මට කලින් හදන්න බලන්න වැරදුනාට කමන්නේ නැහැ කිසිම අවුලක් නැහැ වැරදුනාට කිසිම අවුලක් නැහැ කවුරුවත් බනින්න කෙනෙක් නැහැ 33 හරි 33 33 හරවන්න බලන්න දෙකේ පාදෙට ඉක්මන් කර ताते ओ ताते හරි බලමු 33 33 පැත්තකට අරගෙන 33 න් අපි කතාවක් අහනවා 33 ඔයා දෙකේ ගොඩවල් කීයකට හදන්න පුළුවන්ද 33 දෙකේ ගොඩවල් කීයකට හදන්න පුළුවන්ද පුළුවන් පුතේ 16 කට 33 දෙකේ ගොඩවල් 16 යි सर कोहमद सर एक पाट गाने मम नाम पुते मेक ओत्ते ने एक अडू करना एक अडू कर कमान तीस देखने
32 දෙකෙන් බෙදපු ගමන් 16යි. මගේ කපටිකම මේක. පුතාලා පුරුදු වෙන්න. 33න් එකක් අඩු කරාම 32යි. හරි? තේරෙනවද? 32 දෙකට බෙදුවම 16යි. එතකොට හැබැයි එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. ඊට පස්සේ අහනෝ 16 ඔයාගේ ඇතුලේ දෙකේව කීයක් තියෙනවද? මගේ ඇතුලේ තියෙනවා 8ක්. හැබැයි එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. 8 ඔයාගේ ඇතුලේ දෙකේව. අනේ දෙයියෝ. ඕනම එකෙක් දන්නව මගේ ඇතුලේ දෙකේව තියෙන 4යි. හරියටම බෙදෙනව අවුලක් නැහැ. 4 ඔයාගේ ඇතුලේ ආ 4 ඇතුලේ 2යි. බින්දු 2 ඇතුලේ 2 ඇතුලේ 2ව 1යි. බින්දු ඕනනම් උත්තරේ මෙතන ඉඳන් පටන් අරගෙන උඩට යන්නත් පුළුවන්. එහෙම කරන්න නැතුව මම 1ත් 2කින් බෙදනවා. 1 2කින් බෙදුවම බින්දුවයි 1ක් ඉතුරුයි. ඒක හැමතැනටම 1යි. එක වෙනස් වෙන්නේ නැහැ. 1 2කින් බෙදුවම මෙතෙන්ට බින්දුව දැම්ම මෙතෙන්ට 1 දැම්ම. එච්චරයි. හරි. දැන් පුතේ යට සිට උඩට 1යි බින්දු 4යි 1යි. ආ අත උස්සන්න ඔය උත්තරය ආවනම්. හරි සර්. දැන් නම් වැඩේ තේරුණා වගේ. හරි. රයිට්. දැන් නම් වැඩේ තේරුණා වගේ. හා. ඔහොම බෑ. ගණන් ටිකක් අපි හදන්න ඕන. හා. තාම පත්‍යයන් උන්නේ නැහැ ඇඟට. ඇඟට පත්‍යයන් උන්නේ නැහැ. කියන්නේ. ඇඟට පත්‍යයන් උන්නේ නැහැ. මන් දැන් ගණන් ටිකක් දෙනවා කම්මැලි කම නැතුව හදන්න සර් සාමාන්‍යයෙන් ගණන් ගොඩක් දෙන්නේ නැහැ ගණන් දෙන්නේ පොඩි ප්‍රමාණයක් ඒ පොඩි ප්‍රමාණය පුළුවන් නම් ඕනම එකක් හදන්න පුළුවන් මම නි කියන්නේ හිමින් හදන්න 19 29 38 105 423 අපෝ ඇති හොඳට ඕම ඇති 4 4 5 6ක පුළුවන් අ 128 ආ ඔය 6 පුළුවන් නම් ඕනම එකක් දීමේ සංඛ්‍යාවක් කරන්න පුළුවන් ඉක්මන් කරන්න කලබල යන්න හිමින් හදන්න
හරි සුපිරි සුපිරි සෙට් එකක් ඉන්නවා මේ වෙනකොට හදලා ඉවරයි අවංකෙම්ම තා වෙලා ඕන්න ටයිම් කියලා දාන්න නැත්නම් සර් ගණන් ටික හදනවා ආ හරි පුතේ වෙලාව දෙන්න හදන්න පුතේ වෙලාව දෙන්න ඇති නේ පුතේ මං හදන්න පුතාලත් මට උදව් කරන්න හරි මට උදව් කලබලයක් නැහැ
කාට හරි හදිස්සි නම් එයාට මං ගැලපෙන්නේ නැහැ. මොකද සිලබස් එක සම්බන්ධයෙන් ඉවර කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අමතර දවස් දාලා හරි ඉවර කරනවා. මං අර දැන් පේනෝනේ 8 වසරත් ඉවර කරනවා. තා පාඩම් දෙකයි තියෙන්නේ. ඒ නිසා හිමින් හදමු. කලබලයක් නැහැ. 19 ඇතුලේ දෙකේව තියෙනව 9ක්. හැබැයි එකක් ඉතුරු. 9 ඇතුලේ දෙකේව තියෙනව 4ක්. එකක් ඉතුරුයි. 4 ඇතුලේ දෙකේව 2යි. එකක්වත් ඉතුරු නැහැ. 2 ඇතුලේ දෙකේව 1යි. එකක්වත් ඉතුරු නැහැ. පුතාලට මොකක් හරි රටාවක් දැන් පේන්න ගන්න ඕන. ගණන් දෙක තුනක් හදනකොට මේකේ රටාව පේනවා නම් සුපිරි. 1 2න් බෙදුවම 0යි 1ක් ඉතුරුයි. එහෙනම් උත්තරේ 1යි. යට ඉඳන් උඩට 1යි 0 2යි 1යි 1 2. අත උසන්න මේක ආපු ගැටි. හරි දාගන්න. රතු පෑනෙන් හරි දාගන්න චූටි. රතු පෑනෙන් හරි දාගන්න. 100යි 11. අපි අර මේ තැනකට ගිහිල්ලා කියන්න එපා. අපි අර දැත්ත නිකම් මේකට කියමු 100යි 11. එහෙම අවුලක් නැහැ. හරි. නමුත් ඉස්කෝලේදී එහෙම කියන්න එපා. ගුරුවරයා මේ තත්ත වෙනවා. 1 0 2 1 1. අපි අර කෙටියෙන් කියන්නේ 100යි 1 1. හරි. ඊළඟට 29 පුතේ. 29 බලන්න. 29 ඇතුලේ දෙකේව 14යි. එකක් ඉතුරුයි. 14 ඇතුලේ දෙකේව 7යි. බිඳුව. 7 ඇතුලේ දෙකේව 3යි. එකක් ඉතුරුයි. 3 ඇතුලේ දෙකේව 1යි. එකක් ඉතුරුයි. 1 ඇතුලේ දෙකේව 0යි. උත්තරේ යට ඉඳන් උඩට 1ව 3යි 0යි 1. අත උසන්න මේක අපු දරු. 111යි 0යි 1. සුපිරි. අවංකෙම්ම අඩුපාඩුවක් තියෙනම් හදාගන්න. මේවා පුතේ අතිමාත්‍රා. මේවා පුළුවන් නම් ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. හරි. අතිමාත්‍රා. ඊළඟ එක 38. බලාගෙන ඉන්න. 38 ඇතුලේ දෙකේව 19යි. බිඳුවයි. හරි. 19 ඇතුලේ දෙකේව 9යි. එකක් ඉතුරු. 9 ඇතුලේ දෙකේව 4යි. එකක් ඉතුරුයි. 4 ඇතුලේ දෙකේව 2යි. එකක්වත් ඉතුරු නැහැ. 2 ඇතුලේ දෙකේව 1යි. බිඳුවයි. 1 ඇතුලේ දෙකේව 0යි. එකක් ඉතුරුයි. අවසානට බිඳුව වෙනකම් බෙදන්න ඕන. එහෙනම් යට උත්තරේ 100යි 110. 100යි 110. අත උසන්න මේක ආපු දරු. නියමයි හොඳේ. මරු. ඇත්තටම සතුටුයි පුතේ. මගෙන් ඉගෙන ගන්න පැටවුන්ට මම කියන්නේ ඊට වැඩිය සතුටක් ගුරුවරයෙට නැහැ. ගුරුවරයෙට නැහැ. වෙන මොකුත් සතුටක් නැහැ. හරි. 105. 105. 105 ඇතුලේ දෙකේව 52යි. 104යි. එකක් ඉතුරුයි. සර් කොහොමද එකපාට ගන්න? මේකෙන් එකක් අඩු කරලා දෙකෙන් බෙදනවා. 104 දෙකෙන් බෙදනවා 50. 52 දෙකෙන් හරියටම බෙදනවා. කීයද? 26. 26ත් දෙකෙන් බෙදනවා හරියටම 13. බිඳුවයි. 13 ඇතුලේ දෙකේව 6. එකක් ඉතුරු. 6 ඇතුලේ දෙකේව 3යි. බිඳුවයි. 3 ඇතුලේ දෙකේව 1යි.
इतने क्या तुले देखिए वह बिंदु आए उत्तरे जाटे नांग उड़टा एकाई एकाई बिंदु आए एकाई बिंदु आए बिंदु आए एक अतोसन में का एक सी दहाई है सी एक सुपिरी एक सी दहाई है सी एक ඊළඟ එක 423 ලොකු වෙනකොට මේ සංඛ්‍යාවත් ලොකු වෙනවා දෙකේ පාදය දිග දිග වෙනවා ගොඩක් ඊළඟ එක පුතේ 423 423 423 ඇතුලේ දෙකේව देशी एक वाला है एकाक की तो एक देखें बेदुआ में देशी दहाई देखें बेदुआ में एक सी पहा है एकाक की तो एक सी पहा देखें बेदुआ में हर कालिंग गाना में पानास देखा एकाक पानास देखा देखें बेदुआ में विसी हाय है बिंदु है विसी हाय देखें बेदुआ में दहातुना बिंदु है दहातुना देखें बेदुआम हाय एकाक की तरह हाय देखें बेदुआम तुना बिंदु है तुना देखें बेदुआम एका है एक देखें बेदुआम बिंदु है देखा है उत्तरे सॉरी मैं तेरे का उत्तरे एकाई एकाई बिंदु है एकाई एकाई बिंदु है एकाई बिंदु देखा है එකේව තුනයි අත උස්සන මේක ආපු දරු ෂේ මරුනේ මරුනේ මරු සුපිල් ඔය හැම ගානක්ම බෙදන්න ඕන දෙකෙන්ද ඔව් පුතේ දරුවෙක් අහනවා ඔය හැම ගානක්ම බෙදන්න ඕන දෙකෙන්ද ඔව් පුතේ දෙකේ පාදෙනේ දෙකේ පාදේ අනේ සර් ඉතින් පට්ට ලේසීනේ යකෝ ඒක තමයි කියන්නේ ගණිතය කියන්නේ විහිළුවක් සර් මොන්ටිසෝරි පොඩියකට දුන්නත් ඕක කරනවනේ ඒක තමයි කියන්නේ ඉතින් සර් ගණිතයේ මීට වැඩිය ලොකු තැනක් නැද්ද නැහැ පුතේ මේ තමයි ඔය සමහර ළමයි අමාරුම කියන තැන ඔයාලගේ ඉස්කෝලේ ගිහිල්ලා ගියාම බලන්නකෝ මේව දුන්නම මේ මූණු නිකන් හට්ටි වගේ වෙනවා සමහරුන්ගේ මේවට බයයි හැබැයි මගේ ළමයින්ට විහිළු මේවා මගේ ළමයින්ට විහිළු ආ 128 දෙකෙන් බෙදුවම් 64 64 දෙකෙන් බෙදුවම් 32 32 දෙකෙන් බෙදුවම් 16 යකෝ එකක්වත් නැහැ 16 දෙකෙන් බෙදුවම් 8යි යකෝ එක තැනකවත් නැහැනේ 8 දෙකෙන් බෙදුවම් 4යි 4 දෙකෙන් බෙදුවම් 2යි देख देखे बेदो हम इक्का है आय मत देखे बेदो हम बिंदु आई इक्का है अन्न पुते बिलाव टागटे का काव एना उत्तरे याटे इना उड़टा इक्का है देखा है तो ना हतरे पहाय है हत बिंदु हाता है अतउसार में काप दरु राइट ओके इवर है मार लेसी एक तमय मीन हो क्या मर लेसी हरे लबन साथी किसी में लेस किंग वात पांती है काट करा ने पा एमो को सर पालेवनी में देता मैं जानवारी पालेवनी साथी है एक यानी अवरुद्धे आरंभक दिने है आरंभक दिने वारा दगातो මුළු අවුරුද්දම වරදින්න තියෙන ඉඩකඩ වැඩි මං අත්දැකීමෙන් කියන්න ඊළඟට තමයි මේ පාඩමෙත් හොඳම ටික තියෙන්නේ ද්විමේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම බොහෝ විට අද යන්න පුළුවන් හරි හරි ලියන්න මාතෘකාව මාතෘකාව ලියන්න ප්‍රබල මාතෘකාව දැන් ඕකේ අනිත් පැත්ත දෙකේ පාදී සංඛ්‍යාවක්
දහයේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කිරීම. දෙකේ පාදයේ සංඛ්‍යාව. දෙකේ පාදයේ සංඛ්‍යාව. දහයේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කිරීම. ओके अनिपेत्त दें अपे मगे पुताल्ट उदयंग सर इगेन्नुवा लोके तीन ओनम दहाय पादया देखे पादेट हरवन विधि हरे दें किल देन्ने यानि देखे पादे संख्यावा कोहमद दहाय पादेट द्वीमय संख्यावा दशमय संख्यावा बट पत्किरीम बाइनरी नंबर्स डेसिमल नंबर्स बट පත් කරන්න හද හරි ICT කරන එකක් ඉන්නවනම් අත උස්සන්න හරි තොරතුරු තාක්ෂණ ইনফরমේෂන් ටෙක්නොලොජි අන්න ICT කරන කට්ටිය ඔయిత වැඩිය එහාට ඉගෙන ගන්න හරි පුතේ ICT කරන එකෙක් නම් දීමය සංඛ්‍යාව වලට වැඩිය තවත් දේවල් ඉගෙන ගන්න මොනවද ඔක්ටල් අටේ පාදය හෙක්සල් 10 16 පාදේ හරි පරිගණක විද්‍යාව සහ ICT ඉගෙන ගන්න එකෙක් නම් තව පාද ඉගෙන ගන්න අටේ පාදේ 16 පාදේ ඒ වගේම ඉගෙන ගන්න තියෙන හතරේ පාදේ ඒවා ඉගෙන ගන්න තියෙන බය වෙන්න එපා ඒව ඔයාලට ඕනේ නැහැ ඔයාලට ඕන මේ ටික දෙකේ පාදේ තමයි. හරි. පෑන පැත්තකින් තියන්න. උද්‍යංග සර් හරි අපූර්වට මේක කියලා දෙනවා. 1.1 1.1 1.1 මේක දෙකේ පාදේ. මට මේක 10 පාදයට හරවන්න ඕන. 10 කියන එක ලියන්න ඕනේ. මම දැනට නිකන් ලිව්වා. අහගෙන ඉන්නේ. මේක दहाय पादे टा हरवानो जको मरु ऐडा कोहोम दकराने मिलो दया मटरन तेरे इन्ने पुताल टे तेरना द हरे पैन पैते किंतिया सुपीरियर टे केर देनो कोहोम द मेक दह पादे टा हदाने अन्न बाला पालमु एम मेक बहमल यागा ठीका दुरास कलल यागा एक वड़ा होंदा हेमो नैर पलवेणी गान निशा पोटी शोय का दम दुरास्कल लियला ईट पास पुते जाटी मामने किया ने माम किया ने विद्यत स्थानीय आगे अंटिक मनवाद स्थानीय आगे अंटिक स्थानीय आगे अंटिक හරි අහගෙන ඉන්න ස්ථානීය අගයන් ටික ලියා ගන්න හදන්න අහගෙන ඉන්න සර් අමාරුද පට ලේසි මමනේ කියන්නේ ඔන්න බලන්න එක ස්ථානීය අගය එක ඊළඟ එක දෙක අනේ සර් පට ලේසිනේ ඔව් 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 ඒක දෙකෙන් ගුණ කරාම හතර අම්මෝ අම්මෝ विनोद क्रीडावा मुखद देखे स्थानिया सर पटले सीने एक मेवा गणा लज्जा मे वहा
හරි සර් උත්තරේ ගන්න කොහමද ඔන්න බලන්න සුදු පෑන පැත්තකින් තියලා එකපාරයි කියලා දෙන්නේ අහගෙන ඉන්න මේකෙන් මේක ගුණ කරන්න ඔන්න එක්වරක් එක එක්වරක් එක එකයි බලාගෙන ඉන්නෝ එකපාරයි කියලා දෙන්නේ එකතු කිරීම දෙවරක් එක දෙවරක් එක දෙකයි යකෝ අට ලේසියිනේ මේකෙන් මේක ගුණ කරන්න එච්චර එක්වරක් එක එකයි දෙවරක් එක දෙකයි ඊළඟ එක එකතු කිරීම හතරවර බිඳුව හතරයි හතර බිඳුව කියේ බිඳුවයි ගොංකමට හතර දාන්න එපා බිඳුවෙන් මොකක් ගුණ වුණත් බිඳුවයි අටවරක් එක අටයි අටවරක් එක අටයි දාන 16 වරක් බිඳුව බිඳුවයි 16 වරක් බිඳුව බිඳුවයි 32 එකෙන් වැඩි කරාම 32යි විලිලැජ්ජයි නේද ඒක තමයි කියන්නේ අන්න හරි ලේසියිනේ දැන් පුතේ ඔය ටික එකතු කරන්න උත්තරේ එවි 32යි 8යි 40යි 40යි 2යි 42යි 42යි 1යි 43යි එහෙනම් පුතේ උත්තරේ 43යි ඔය තියෙන්නේ 43 ඔය තියෙන්නේ 43 අත උසන්න තේරුණු කට්ටි සර් පට්ට නෝන්ඩි සර් මාර් ලේසින ඒක තමයි කියන්නේ ගණිතය පට්ට ලේසි හා හොඳරම තේරුණාද මයි අම්මා හා තනියෙන් කරන්න බලන්න බෝඩ් එක නොබල ඉක්මන් කරා
හරි මෙන ගාන හරි සුපිරිම ගානක් තායකක් ඕන නම් හදලා පෙන්නන්න තායකක් දරුව කීප දෙනෙක් කියන කෝල් කරලා කෙනෙක් කිව්වා අනේස තව එක ගානක් හදලා දෙන්නම් ඉතින් අනේ කියන්න එපා මම ඒකට බැඳිලා ඉන්න ඕනේ පුතේ අනේ කියන්න එපා මං කැමති නෑ වචනෙට දුර්වලයෝ පාවිච්චි කරන වචනයක් අනේ හරි එකයි 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 බිංදුවයි බිංදුවයි එක නිකමට හිතමු දෙකේ පාදේ හරි මාත් එක කරමු බැරි කට්ටිය පොඩ්ඩක් බලන් ඉන්න අනික් කට්ටිය කරන් ඔහම ලියාගත්තා ටිකක් දුරින් ලියාගෙන යටින් දාන එකෙන් පටන් ගන්න එකයි මෙයාගේ ස්ථානියගේ දෙකයි ඒක දෙකෙන් ගුණ කරාම හතරයි අටයි ඒක දෙගුණය 16යි ඒක දෙගුණය 32යි හරි පට්ට නෝන්ඩි පට්ට ලැජ්ජයි මට නම් හදන්නත් ලැජ්ජයි මොකද මොන්ටිසෝරි පොඩි අයන්ටත් ඕක කියලා දුන්නොත් කරන්න හරි දැන් පුතේ එක්වරක් එක එකයි දෙවරක් බිංදුව බිංදුවයි හතරවරක් බිංදුව බිංදුවයි අටවරක් එක අටයි දාහසවරක් එක දාහසයයි තිස් දෙකේ එකක් තිස් දෙකයි දැන් එකතු කරා තිස් දෙකයි දාහසයයි හතලිස් අටයි හතලිස් අටයි පනස් හයයි පනස් හතයි පනස් හතයි මගේ පුතාලට මාව විශ්වාස නැත්තම් මාව විශ්වාස නැත්තම් 57 දෙකේ පාදයට හරවන්න මේක ආවේ නැති වුණොත් මගේ කන මං කපනවා අනිවාර්යෙන් කපනවා පුතාලා නිකමට දැන් කියලා දුන්නනේ පුතාලට උදයන්ක සර් 10 10 පාදයේ සංඛ්‍යාවක් ද්විමය කරන්න පුළුවන් නේ 57 නිකමට බෙදලා බලන්න 57 දෙකේවා 20 සභයි 56 23 සෝරි 28 එකක් ඉතුරු 28 ට දෙකේව 14 බිංදුව 54 28 හරි 28 එකක් ඉතුරු 28 ට දෙකේව 28 ට දෙකේව 14 ට දෙකේව 7 හතට දෙකේව 3 එකක් ඉතුරු 3ට දෙකේව 1යි එකක් ඉතුරු 1ට දෙකේව 0යි නිකමට බලන්න යට ඉඳන් උඩට 1ේව 3යි 0.2යි 1 හරියටම හරි ඒකද විශ්වාස නැත්තම් මාව විශ්වාස නැත්තම් කරලා බලන්න අනිවාර්යෙන් එනවා විශ්වාසයෙන් තමයි සර් උගන්වන්නේ. නමුත් සමහර ළමයින්ට මාව විශ්වාස නැහැ. හරි. ඒ නිසා ඔක කරලා පෙන්නන්න ඕන. පුතාලට ඕන නම් 57 දීමේ කරන්න මේක එනවා. ආවෙ නැතුනොත් වග කියනවා. මම මෙන්න ඔප්පු කරලා පෙන්නනවා. හරි. හරි. දැන් ඔන්න උදයන්ග සර් ගණන් ටිකක් දෙන්න හදන්නේ. පත ගණන් ටිකක් මේ ගණන් 6 හදන්න පුළුවන් නම් ඉන් එහාට තවත් කතා කරන්න දෙයක් නැත කතා කරන්න දෙයක් ඇත්තේම නැත එතකොට සර් අච්චුපතේ ඕනම ගානක් හදන්න පුළුවන්ද ඕනම එකක් බැරි වුණොත් වග කියනවා වග කීමෙන් උගන්නන්න හරි සර්ගේ ටියුට් එකේ ඕනම ගානක් පුළුවන් ඒ වවුලක් නැහැ ඕනම එකක් පුළුවන් හරි මෙන්න ගණන් සෙට් එක ඉක්මන් කරන්න අංක 1 1 1 බිංදුවයි බිංදුවයි 1 1 ඉක්මන් කරන්න අමුතු රටාවක් ඔබට පෙනේවි
ඉක්මන් කරන්න. ඔය ටික මට 10 පාදෙට හරවල දෙන්න. ඉක්මන් කරන්න. පට්ටලේසි.
හරි තා වෙලාව ඕන නම් yes time please කියලා දාන්න කරයිනි තා වෙලාව ඉල්ලනවා අනේ time කියලා ඉල්ලනවා ඉක්මන් කරන්න විනාඩි දෙකක් දෙන්න हतर अट दास हतलिसाटाय पनाहाय पनास एकाय अत उसान पनास एका आपु गाट्टी सुपिरे में गमन हिमिंग यां कलबले यान्ने हरे अडुपा अडुवा तियनां हदागा पनास एका इलांग एका उन्हें इलांग एका सुपिरे हने एकाय मैदो उक्कोम बिंदु හරි එහෙනම් එයාගේ ස්ථානියගේ 1යි 2යි 4යි 8යි 16යි 32යි එතකොට මගේ පුතාලට පේනවා එක්වරක් එක 1යි මේ ඔක්කොම බිංදු ඕනනම් නොලීන්න පුළුවන් ඕන්නෑ දෙවරක් බිංදුව බිංදුවයි වැරදුනොත් නේ හතරවරක් බිංදුව බිංදුවයි अठवर बिंदु बिंदु है दास बिंदु बिंदु है तिस्ते के का तिस्ते का तिस्ते का एकाई तिस्तुना तिस्ते का एकाई तिस्तुना अतोसा ने का वन हरिदागन रथ पैने तिस्तुना हरि इलंगे का दहाय 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 दहायाई दहायाई दहाय एक देक हतर अट दासे तीस देक एक वरा बिंदु बिंदु है देवरा के का देखा है हतर वरा बिंदु बिंदु है अट वरा के का अट है दासे वरा बिंदु बिंदु है तीस देके वरा तीस देका है
හරි. ඊළඟට මේක එකයි බින්දු පහයි. එක දෙක හතර අට දාසය තිස් දෙක. එතකොට එක්වරක් බින්දු 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 තිස් දෙකේ එකක් තිස් දෙක. උත්තරේ තිස් දෙක. උත්තරේ තිස් දෙක. යකෝ මාර ලේසිනේ සර්. ඒක තමයි කියන්නේ. මම නේ කියන්නේ. පට්ට ලේසිනේ. ඔව් මාර ලේසිනේ. ඊළඟට එකේව පහයි. එක දෙක හතර අට දාසය. එක්වරක් එක එකයි දෙවරක් දෙකයි හතරයි අටයි දාසය. දාසයයි අටයි විසි හතරයි විසි අටයි තිහයි තිස් එකයි. අතුසන් ඕක අහුද? සුපිරි. ඊළඟ එක අවසානික තමයි පට්ට. අවසානික පට්ට 10යි 111. එක දෙක හතර 16. එක්වරක් එක එකයි දෙකයි හතරක් එක හතරයි අටවරක් බිින්දු බිින්දුව ලක්ෂය විසිතුනා විසිතුනාව නම් සුපිරි. හරි ලියන්න ඉවරයි පාඩම ඉවරයි. පාඩමේ හදවත හදවත ලියන්න. හදවත බීමය සංඛ්‍යා එකතු කිරීම යන මාතෘකාව. ද්විමය සංඛ්‍යා එකතු කිරීම. ද්විමය සංඛ්‍යා එකතු කිරීම. හරි. පැන පැත්තකින් තියන්න සෙල්ලන්නේ මේ අර සාමාන්‍ය සංඛ්‍යා එකතු කරනවා වගේ නෙවෙයි. මේක හරි පැටලිලි සහගතයි. ඇත්ත කියලා වැඩේ පටන් ගන්න එක හොඳයි. පෑන පැත්තකින් තියන්න භාවනාවක් වගේ බලන් ඉන්න එක පාරයි කියලා දෙන්න. එක පාරයි. මේක නිකන් ජීවිතේ පළවෙනි වතාවට අමුතුම දෙයක්. නිකමට හිතන්නකෝ අර මොන්ටිසෝරි කාලේ උගන්වනෝ අයන්න. ජීවිතේට දැකලා නැහැ. යකෝ අපි බලනො මේ මොකද්ද බලේ මේ අන්න. අන්න ඒ වගේ මේක ජීවිතේට දැකලා නැති අහලා නැති දෙයක්. ඒ නිසා පරිස්සමෙන් කරන්න ඕන. හරි. ආගෙදී. පුතේ මතක තියාගන්න කාරණයක් මතක තියාගන්න. ලස්සන කතන්දරයක් මතක තියාගන්න. ඕනම දීමේ සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී දීමය සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී ප්‍රබල වැදගත් තැන් හතරක් මතක තියාගන්න ඕන. ඒ කියන්නේ සර් පොඩක් ඉන්න. ඒ කියන්නේ කටපාඩමේ මතක තියාගන්න ඕන ආයුධ හතරක් තියෙනවා. ආයුධ හතරක් තියෙනවා. ඒ ආයුධ හතර මතක නම් ඒ ආයුධ හතර මතක නම් පුතාලට පුළුවන් මගේ පුතාලට පුළුවන් මේ වැඩේ ලස්සනට කරන්න. මොනවද සර් ආයුධ හතරක්? ඔන්න බලන්න. පළවෙනි ආයුධේ බලාගෙන ඉන්න. පළවෙනි ආයුධේ අංක එක බින්දුව දෙක පාදේ. බින්දුව ධන බින්දුව දෙක පාදේ. බින්දුව බින්දුව බින්දුවයි බින්දුවයි එකතු කරාම උත්තරේ සෑම විටම බින්දුවයි අඩේ.
අපෝස ඕක කියන්න දෙයක්ද? ඕක කියන්න දෙයක් නැහැ. ඕනම මොඩේට තේරෙන්න ඕනේ. බිඳුවට බිඳුවක් එකතු කර බිඳුවක්. ඉන්නකො මම කියන දේ අහන්න පඬිතයනෝ. හරි. දෙවැනි එක. බිඳුවට එකක් දෙකේ පාද එකතු වෙනවා. බිඳුවට එකක් එකතු වුණොත් එකයි. හරි සර්. ඒකත් අපි දන්න ඕනේ. ඉන්නෝක පඬිතයනෝයි. ඔක සර් ඕනම මීහරකෙක් දන්නෝ සර්. හරි හරි පොඩ්ඩක් ඉන්නෝකෝ. කලබල නොවී මමනේ කියන්නේ. තුන ඊළඟට එකට එකක් එකතු කර ඔන්න වැඩේ අවුල් යන තැන එකට එකක් එකතු කරොත් දෙකයි නේද? ඔව්. නමුත් පුතේ දෙක දාන්න බෑ. තහන දෙක දාන්න බෑ. ද්විමේය සංඛ්‍යාවල දෙක කියලා ඉලක්කමක් නැහැ. දෙක දාන්න තහන. එහෙනම් මොකද කරන්නේ? ඔව් පුතේ දෙක කියන එක ද්විමේය කරනවා. ඔන්න බලා ගන්න. 2t දෙක 10 පාදේ ද්විමේය කරනවා. පුතාලා දන්නෝනේ දෙක ද්විමේය කරන්න. පුතාලට උදැංග සර් කියනවා ඕනම 10 පාදයක් ද්විමේය කරන්න පුළුවන්. දෙක බෙදනවා දෙකෙන් 1යි 0යි. එක බෙදනවා දෙකෙන් 0යි 1යි. අන්න පුතේ. යට ඉඳන් උඩට. එහෙනම් පුතේ දෙක කියන්නේ මතක තියාගන්න 1යි 0. ආන්. අදින් පස්සේ මතක තියාගනින් පුතේ. ද්විමේය සංඛ්‍යාවල දෙක කියන්නේ 1යි 0. මම මතක තියාගත්තේ දෙක කියන්නේ 10. 10. 10 නෙමෙයි මේ හොඳේ. ගෝංකමට නැත්තම් ගුරුවරුන්ට කියාවි. ත්‍යංග සර් ඉගෙනුවා දෙක කියන්නේ 10 කියලා. මගේ කාඩ් එකත් කුඩු. මගේ කාඩ් එක කුඩේ කුඩු වෙනවා. ගුරුවරේ බලાવી මේ උද්‍යංගස බොරු ගන්නලයි. මේ 10 නෙවෙයි. නිකම්ම තියා ගන්න. ද්විමේය සංඛ්‍යාව වලින් දෙක ලියන්නේ 1.0. අත උසන්න එක තේරුණු කට්ටිය. හරි. ඒක හරි. මේකත් මන් තියෙන දෙන්න. පුතාලට මන් ඒක ලියලා පෙන්නන්න. ඊළඟට 4 වෙනි එක තමයි සුපිරි බා. 4 වෙනි එක පට්ට. 1යි 1යි දෙකේ පාදේ 1යි. ඔන්න පුතේ. එකේව 3ක්. යකෝ මරු කේස් එක. එකේව 3ක් එකතු වුණොත් මොකෝ වෙයි? ඔව්. එකේව 3ක් එකතු වුණොත් 3යිනේ. 3 ද්විමේය සංඛ්‍යාවල ලියන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? ඔව්. 3 පැත්තකට ගෙනහිල්ලා ද්විමේය කරනවා. 3 පැත්තකට 3 දෙකෙන් බෙදුනම 3 ඇතුලේ දෙකේ 1යි. එකක් ඉතුරුයි. 1 දෙකෙන් බෙදුවම 0යි 1ක් ඉතුරු. හරි? එතකොට යට ඉඳන් උඩට දැම්මම 1යි 1. අන්න පුතේ 3 කියන්නේ 11. මතක තියාගන්න. අනම්මන රෙද්දවල් මතක තියාගන්න එපා. මතක තියාගන්න. එකේව දෙකක් එකතු කරොත් 10යි. මතක තියාගන්න. මමනේ කියන්නේ. එකේව 3ක් එකතු කරොත් 11යි. අත උසන්න මේක තේරුණු කට්ටිය. පුතේ ඔන්න ඔය 4. ඔය 4 කටපාඩමේ තියෙන්න ඕන. ඔය 4 කටපාඩමේ තියෙන්න ඕන. කටපාඩමේ තියෙන්න ඕන. හරි. ලියා ගන්න බලන්න. ලියා ගන්න. කටපාඩමේ තියෙන්න ඕන. කටපාඩම ඉක්මන් කරන්න.
කියලා කොටු කරන්න පුතේ. පාඩම් කරන මේසෙ ගාව පුතාලා පාඩම් කරන මේසයක් තියෙනවනේ. පාඩම් කරන මේසෙ ගාව අනිවාර්යෙන් මේ ලිස්ට් එක තියෙන්න ඕන. නැත්තම් අමතක වෙනවා. හරි. පාඩම් කරන මේසෙ ගාව හරි මේක කටපාඩමෙන් තියෙනවා. ඔන අයිමක් කියනවා. බිඳුවයි බිඳුවයි බිඳුවයි. ධෝනි මාත් එක කියන්න සුදු. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි එකයි එකයි. එකයි එකයි. එකයි එකයි එකතු කරාම දෙකයි. දෙක ලියන්න. දහය එකයි බිඳුව. එකයි එකයි එක. එකේව තුනක් එකතු කරො. කීයද? තුනයි. තුන ලියන්නේ එකයි එක. මතක තියාගන්න. දෙක ලියන්නේ දහයේ. තුන ලියන්නේ කොළහේ. හරිනේ. රයිට්. දරුවෙක් අහනවා දීමේ සංඛ්‍යා ලිවීමේදී සංඛ්‍යාවේ දකුණු පැත්තේ යටින් දෙක ඉලක්කම දැම්මට කමක් නැද්ද? කමක් කියන්නේ පුතේ මෙහෙමයි. එපා කියන්නත් බැහැ මට. නමුත් සමහර ගුරුවරු කියනවලු සිංහලෙන්ම දාන්න කියලා. හැබැයි මා ICT ගුරුවරු නම් ඕක දෙක දානවා. එහෙම අවුලක් නැහැ. පාදයේ කොහොම හරි ලියන්න තමයි තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් මගේ සෙන්සුරාද පන්තියට ඇවිල්ලා නැතුව ඇති. ඒකෙදි මං කිව්ව දෙක දැම්මට කමක් නැහැ කියලා. හරි. පුරුදු වෙන්න සිංහලෙන්ම ලියන්න. දැනට හොඳේ. ඔන්න දැන් උදයන්ග සර් හදන්නේ දීමේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න. පෑන පැත්තකින් තියන්න. පට්ටම ලැජ්ජයි පට්ටම නෝන්ඩි බලාගෙන ඉන්න. සෝරි. හරි. දහයයි එකයි එකයි එක. ඕකට එකතු කරනවා. එකයි 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 එක. අඩෝ මරුනේ මරු. පළවෙනි ගාන මේකට එකතු කරනවා. මේ පැටියෝ රහසක් කියලා දෙන්න හදන. රහසක් මතක තියාගන්න චූටි පුතේ. ඉස්සෙල්ලම මෙයා ලියනවා. ඔන්න බලන්න. එකයි බිඳුවයි එකයි එකයි. ඉස්සෙල්ල සංඛ්‍යාව ලියනකොට අවුලක් නැහැ. හැබැයි පුතේ දෙවනි සංඛ්‍යාව ලියනකොට හැමතිස්සෙම ලියන්න ඕන අග ඉඳලා. ඒ මොකද්ද ඒක? මොකද්ද සර්? ඒක මෙලෝදියක් තේරුන්නේ නැහැ. ඒ කියන්නේ දෙවනි අපිට දැන් සංඛ්‍යාවක් ලියන්න පුරුදු මෙතන ඉඳලානේ. එකයි එකයි එක. එතකොට අපි ගොංකමට මෙන්න මෙතනින් පටන් ගන්න. එකයි 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 එක. වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා මතක තියාගන්න සංඛ්‍යාව ලියන්න ඕන දකුණු පැත්ත කෙලවරේ. ආන් එතන ඉඳලා. තේරුණාද? හොඳට මතක තියාගන්න. ඕව ට්‍රික්ස්. ඕව නැති වුණොත් වරදිනවා. දකුණු පැත්තේ ඉඳලා තමයි ලියන්නේ. හරි. හා හරි. දැන් එකතු කරමු. සුදුනෝන. ඔන්න බලන්න. පට්ට ලීසි. ඔන්න බලන්න. එකයි එකයි. මන් දුන්නා. බලන්නර වගුවේ. එකයි එකයි දහයයි. අපි නිකමට කියන්නේ දහය නෙමෙයි එකයි බිඳුවයි. එකයි 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 බිඳුවයි. එතනින් බිඳුවක් ඉතුරුයි. එක මේ පැත්තට යනවා. දකෝ පට්ටලීසිනේ. ඔව් බා. ඒව දෙකක් කියන්නේ එකයි බිඳුව. බිඳුව මෙතෙන්ට දාලා එක අනිත් පැත්තට ගෙනියනවා. දකෝ පට්ටලීසිනේ. එහෙම තමයි. දැන් මෙතන එකේව තුනක් මට කියනවා. වගුව දිහා බලලා එකේව තුනක් කියන්නේ කීයද? ඇඟිලි වලින් පෙන්නන්න. එකයි එක. එහෙනම් පුතේ
එකේව 3යි කියන්නේ 11යි. එක ලියලා එක මේ පැත්තට ගෙනියනවා. මෙතන තියෙන්නේ එකේව කීයද? එකේව 3ක්. එකේව 3ක් කියන්නේ 11යි. හරි. මෙතන තියෙන්නේ එකේව 2යි. එකේව 2ක් කියන්නේ 10යි. බිඳුවයි 1ක් ඉතුරුයි. මෙතන තියෙන්නේ එකේව 2යි 10යි. ආ. අන්න පුතේ උත්තරේ. අත උසන්න තේරුණු කට්ටිය. පට්ටලේසි ඊය ලැජ්ජයි. මොන්ටිසෝරි පොඩියකට දුනත් ඕක කරන්න. අත උසන්න අංකෙම තේරුණා නะ. ආ. තනියෙන් කරන්න බලන්න. තනියෙන් කරන්න බලන්න. බෝඩ් එක නොබල ගාන ලියාගෙන ඉක්මන් කරන්න. හරි හරි සුදුනෝනා හරි මේ සුපිරියටම මේක තේරුණාද අපි දැන් මේ ටුට්ට බලමුද මේක ඇත්තද කියලා බලමු පෑන පැත්තකින් තියන්න උදයන්ග සර් දැන් මේක ඇත්ත කියලා පෙන්වන්න හදා මොකද උත්තරයක් ආවා මේක ඇත්තද දන්නෙත් නැ බොරුද දන්නෙත් නැ උදයන්ග සර් පඬිතය වගේ කිව්වා මෙලෝඩියක් අපිට නේ ඔක හොයාගන්න විදියක් නැහනේ අපි බලමු මේක ඇත්තද කියලා ඔන්න බලන්න පුතේ චණ්ඩියෙක් ඉන්නව නම් මට ටග් ගාලා මේක 10 පාදයට හරවන්න ඉක්මන් කරන්න ටග් ගාලා පළවෙනි එකයි දෙවෙනි එකයි 10 පාදයට හරවලා මට උත්තර දෙ කියලා 1 2 4 8 16 1 2 4 0 16 23 23 धोनी मट मेन मेया मेया टग्गाल दहाय पाद हर वाले एक मंकर पालवाय पालवाय එකයි 8යි ඔ 15යි 15යි
ගාලා මෙයා 10 පාදේට හරවල දෙන්න මෙයා මෙයා 100යි 110 1යි 2යි 4යි 8යි 16යි 32යි 4යි 36යි 39යි ये 38 38 38 38 38 හරි බලන්න හරිද කියලා මේ දෙක එකතු කරාම 38යි නේද යකෝ හරියටම හරි අඩෝ මරුනේ උදයන්ග සර් සුපිරියටම උගන්නන එක ඔප්පු කළම පෙන්නන පට්ට මේ දෙක එකතු කරාම 38 තමයි බා හරි එහෙනම් මේ දෙක එකතුවත් මේක තමයි අත උසන්නේක සුපිරියටම තේරුණා නේද කො මරු නේම දැන් ඔන්න අපිට දැන් පෙන්නුවා ඔප්පු කළ පෙන්නපු නිසා දැන් මගේ පුතාලට ලස්සන්ට මේ ගමන යන්න පුළුවන් හරි මෙන්න දැන් තව එකක් දෙනවා හරි දෙවනි ගාන මට මේ දීමය සංඛ්‍යා ටික එකතු කළ දෙන්න දීමය තව එකක් දෙන්න එකතු කළ දෙන්න හරි එන්න පුතේ 1.1 1.1 එකතු කරන්න 1.1 1.1 හා ඉක්මන් කරන්න එකතු කරන්න බලන්න ඉක්මන් කරන්න अरे पलम पटली पलवनी का लिया ईट पास मे आगे अग इन लिया एक नीति अग इन लिया मेत वर दिन अरे एक्काई 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 बिंदु दहा दहा बिंदु एक तुणा उत्तरे मेकअप घटे अतु सन बल एक बिंदु हतरा एक बिंदु सोपिरे दम के पुताल උදයන්ග සර් ගණන් ටිකක් දෙන්න කලබල නැතුව හදන්න. ලේසියිනේ. සර් පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරද? ඔච්චරයි. තව එක මාතෘකාවක් තියෙනවා අඩු කිරීම. ඒකත් ලස්සන්ට කියලා දෙන්න. හරි. අගාල මේ ටික ඉක්මන් කරා.
හරි. ඉක්මන් කරන්න බලන්න.
හරි හරිද පුතේ අවංකව මත උසන්න මේක ඉවර කරපු කාණ්ඩේ රයිට් සුපිරි හන් තව වෙලාව ඉල්ලන ඕන සෙට් එකක් එහෙම එපා ඉතින් පුතාලට වෙලාව දුන්න නේ මම ඇතිනේ පුතේ වෙලාව තව ඉල්ලන හා ඉක්මන් කරා තව විනාඩියක් දෙන්නම් උපරිම ඕන තව විනාඩියක් एक पंकरा हरे एक पंकरा हरे पट्टा लज्जा पुते हदन्नत लज्जा ने सर एतर में हदन्नत लज्जा सर ये तरह नहीं सी सर एम हित सर दिवे संख्या मेतर लेसी मम उगन बला मुल सिलबस पट लेसी उदय सर हेमतीसम लेसी कल पुतर अड़कना अब सिलबस की कव अड़कने किसी तक अड़कने अरे पलवी का एक पहा ඊළඟකා බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1 ආ හයක් තියෙනවා හරි පරිසමෙන් හදමු 1යි 1යි බිඳුවයි නෑ 1යි 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 ගොංකමට මං හිතුව බිඳුව 10යි 1යි බිඳුව 1යි 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 10න් බිඳුව 1ක් ඉතුරු 1යි 1යි 10න් බිඳුව 1ක් ඉතුරුයි 1ව 3යි කියන්නේ 11න් 1යි 1ක් ඉතුරුයි 1ව 2යි කියන්නේ 10යි दहाई बिंदु एक दिखाई दहा सी आई एक आपूटिया तो आवां के सी आई एक आवना नियम है सुपीरी मारो हाँ मेतन एक हयाती है नोलू समावेन्न एक हयाती है नोलू हाँ एक बिंदु एकाई එකයි එකයි 10න් බිඳුව 1ක් ඉතුරුයි. එකයි එකයි 10න් බිඳුව 1ක් ඉතුරුයි. එකේ 3න් 11න් 1ක් ඉතුරුයි. එකයි බිඳුවයි 1ක් ඉතුරුයි. ආ එකේ 3යි 11. එහෙනම් පුතේ 1100යි 100යි 1 අත උසන්නේ කාපු දරු. සුපිරි. හරි. මෙයාම. පට්ට. 1100යි 100යි 1. හරි. පළවෙනි එකයි වර. ඊළඟට බලමු දෙවෙනි එක 1.3 1 මෙතන 1.4 ආ එකතු කරමු චූටි 1.1 10න් බිඳුව 1ක් ඉතුරුයි 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 1.1 10 අත උස්සන්න 1.5 වන සුපිරි පට්ට නියමයි මරු 10 කියන එකට සමා වෙන්න ඒක නිකන් අර 1යි 1යි 10 නෙවෙයි 1යි බිඳුව නමුත් අපි කටට හුරු කරගෙන තියෙන 10 කියන අවුලක් නැහැ ගාන වර්ධින් නැත්තම් එච්චරයි නේ බා හරි හරි ඊළඟ එක තුන්වෙනි එක 1යි 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 බිඳුවයි 1 1යි 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 1 එකේ පහයි හරි එකයි එකයි 10න් බිඳුව 1ක් ඉතුරු 1 1 10න් බිඳුව 1ක් ඉතුරු 1 3 11න් 1ක් ඉතුරු 1 3 11න් 1ක් ඉතුරු 1 4 2 අපු ලැජ්ජයිස ඇත්තම ලැජ්ජ ඊළඟ එක 100යි 1යි 1 බිඳු 3යි 1යි බිඳුවයි 1 එකතු කරමු 1යි 1යි බිඳුවයි 1යි 1යි 1 1ව 3යි බිඳුවයි 1යි 1 අත උසයි සොරි හරි දැන් ලියා ගන්න gedara වැඩ gedara වැඩ ඇති අය හොඳටම ඇති ලියා ගන්න
දෙකයි තුන අභ්‍යාසය දක්වා කරන්න පුළුවන්. හරිනේ සර්කිටියුට් එකත් කරලා ලබන සතියේ ජනවාරි පළවෙනිදා නේ සුපම සුබ නැකතින් 2022 අලුත් දවසක සුබ හමුවෙමු සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ලෙඩෙක් වුණොත් රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වුණා ඒඳ පරිස්සමෙන් ඉන්න ට්‍රිප් එහෙම යන්න එපා හොඳේ හරි මේ සතියේ උද්‍යංග සයගේ විභාග පුහුණු වැඩසටහන මේ සතිය පුරාම මම සතිය කරන්නේ නැහැ මොකද අවසාන සතියේ ඔයාලට නිදහසක් දෙන්න ඕන ඕනනම් නිදහසක් දුන්න කරන්නේ නැහැ හරි නැගිටලා ආයිබුවන් කියන්න ආයිබුවන් බුදුසමෙන් ඉන්න ජයෙන් ජයම වේවා උසන්නත් දෙන්න